ඔකේ ගයිස් ඔන්න එහෙනම් හැමෝම වෙල්කම් කියලා පිළිගන්නවා අලුත් වීඩියෝ එකකට HG ස්ට්‍රීමින් එකේ සහ පැන්තෝ ලයිව් නව් එකේ අපි අද පොඩක් කතා කරන්න යන්නේ වීඩියෝ එකකින් කොහොමද මේ එක්කෙනෙක්ගේ සෙන්සිටිවිටි තව කෙනෙක්ගේ කවුන්ට් එකට ෂෙයා කරගන්නේ කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම ලයිව් එකේ ප්ලේ කරනකොට සමහරක් වෙලාවට chat එකේ ඉන්න කට්ටිය ඇවිල්ලා මගෙන් අහනවා ඔයාගේ සෙන්සිටිවිටි පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද කියලා. හැබැයි ඒතකොට මම කරන්නේ මගේ සෙන්සිටිවිටි පෙන්වනවා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හදාගන්න කියලා. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් අලුත් අප්ඩේට් එකෙන් PUBG එකේ අපිට දීලා තියෙනවා. මේක සමහරක් වෙලාවට කට්ටිය දන්නවද? සමහරක් කට දන්නෙත් නැති කට්ටියත් ඇති. ඒ දන්නේ නැති කට්ටියට දැනගන්න තමයි අපි දැන් ඒක කියලා දෙන්න හදන්නේ. මේකට තියෙන ලේසිම විදිය තමයි අපිට තියෙනවා අපි සෙන්සිටිවිටි ෂෙයා කරන්න පුළුවන් කෝඩ් එකකින් අලුත්ම විදියකින්. ඉතින් අපි දැන් ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි යන්නේ. මුලින්ම මම මගේ මට දැන් අලුතෙන් මගේ account එකක් buy කරා. මට දැන් ඕනේ මගේ පරණ account එකේ ගහපු sensitivity ඒ account එකට කෙලින්ම paste කරගන්න කෙලින්ම controls එක. ඒක තමයි පොඩ්ඩක් කරලා පෙන්නන්න හදන්නේ. අපි එහෙනම් ඒකට පොඩ්ඩක් gill එක කරලා බලමු. මෙතනින් ගියාට පස්සේ මම දැන් මේ මගේ account එක log වෙන්න මට login පෙන්නන්න විදියක් නැහැ. හරිද? මෙතනින් log වෙන අතරේ මේ විදිහට මගේ account එකට login වුණාට පස්සේ මට දැන් මේ account එකේ තියෙන මේ sensitivity ටික සහ controls ටික තමයි මට මගේ අලුත් account එකට දාගන්න ඕනේ. මේකදී අපිට කරන්න තියෙන මුලින්ම මම මෙතන stars call එක කියන එක පොඩ්ඩකට අයින් කරන්න නැත්නම් එතන පේන්න නැතුව යන නිසා මේකදී කරන්න තියෙන්නේ පොඩි දෙයයි. අපි සාමාන්‍යයෙන් sensitivity පෙන්වන්න නිසා sensitivity බලන්න යන්නේ කොහොමද settings වලට. මෙතනින් ඔය යන්න මෙතන settings වලට යන්න. ගිහලා settings වලට ගිහලා මෙතන sensitivity කියන තැනට යන්න. කොහොමද sensitivity අපි ගොඩක් වෙලාවට එහෙම තමයි තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් වෙනදාට කරන විදිහට කරොත් මේ sensitivity අපි පෙන්නනවා. එක්කෝ කාට හරි බලා ගන්න ඕන නම් එහෙම කියනවා. මේ screenshot ගහලා යවනම් එහෙම තමයි තියෙන්නේ. මෙතන third person camera 130ක් තියෙනවා. 130ට දාගන්න එකට හදලා යවනවා. හැබැයි ඊට වඩා ලේසි විදිහක් අලුත් update එකෙන් පස්සේ ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ මේක sensitivity එක යටටම ගියාට පස්සේ ඔයාට තියෙනවා මෙතන cloud layout management and update upload to cloud කියලා. upload to cloud කියන්නේ ඔයාට සමහරක් වෙලාවට ඔයා දන්නා update එකෙන් update එකට සහ සමහරක් වෙලාවට ඔයා මොබයිල් එකෙන් ඉමේල් එකෙන් දෙකෙන්ම ලොග් වෙන කෙනෙක් නම් ඒ දෙකේ sensitivity login එකෙන් login එකට මාරු වෙන්න පුළුවන්. ඒක නිසා මෙතනින් upload to cloud කියලා වගේ cloud එකේ මේ sensitivity එක save කරලා තියන්න පුළුවන්. සා මෙතන cloud layout management කියන එකක් තියෙනවා. cloud layout management එකට ගියාට පස්සේ ඔයාලා මෙතනින් share කියන option එකක් ගන්න පුළුවන්. ඔයා මේ share කියන option එක ගත්තට පස්සේ ඔයාට select කරන්න පුළුවන් ඔයා ගහන්නේ මොනවද? 4 fingers ද, 2 fingers ද, 3 fingers ද, mobile ද ඔය වගේ ඔයාලා option එක දෙන්න පුළුවන්. ඒක අර වගේ sensitivity copy කරන ගන්න කෙනාට පහසුවක් වෙන්න සහ මෙතනින් ඊට පස්සේ ඔයාලට වෙනම code එකක් හැදෙනවා. ඊට පස්සේ කෙලිමෝ copy and share කියන option එක click කරන්න. ඊට පස්සේ ඔයා මේ account එකෙන් log out වෙන්න. ඊට පස්සේ ඔයාට මේ ටික ගෙනහිලා දාන්න ඕනේ account එකට log වෙන්න. දැන් මම නම් වගේම account එක මගේම තව account එකකට දාන්න යන්නේ. ඔයා දැන් වෙන කාගේ account එකකට දානවා නම් ඒ code එක යාට යවන්න WhatsApp හරි Facebook හරි මොකක් හරි social media එකකින් හරි මොකක් හරි මාධ්‍යකින් එන්න නැත්නම් normal message එකකින් හරි ඔයාට code එක යාට යවන්න පුළුවන්. ඒ code එක අපිට copy කරලා තියෙන්නේ. ඒ code එක යවන්න පුළුවන්. ඊට පස්සේ යාට තියෙන්නේ code එක ගන්න. ඒක ඔයාගේම account එකක් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඊට පස්සේ මම දැන් මගේ අනිත් account එකට log වෙනවා. හරි දැන් මම මගේ අනිත් account එකට log වෙලා තියෙනවා. දැන් අනිත් account එකට log වුණාට පස්සේ ආර තේරෙනවා මෙතන තියෙන sensitivity අර අනිත් තැන් වල තිබ්බ sensitivity වලට වඩා ටිකක් වෙනස්. දැන් මෙතෙන්ට ගියාට පස්සේ මෙතන තියෙන sensitivity මේ sensitivity එකම හරි වෙනස්. අරක 130ක් තිබ්බ මේකේ 70 ගණන් තියෙන. එතකොට ගහන්න අමාරුයි මේකේ. එතකොට මට කරන්න පුළුවන් මේ පොඩි ලේසි වැඩක් තියෙනවා. මෙතන cloud layout management කියන එකට යන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා apply share නම් මන එක එක layout select කරන්න පුළුවන් මෙතනින්. මෙතන යට තියෙන ඔයගලන් පේන search method කියලා එකක්. මේ search method කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන code එකක් ගහන්නවා. එතනදී ඔයාලට අර copy කරගත්ත code එක මෙතනින් කෙලින්ම paste කරගන්න පුළුවන්.
කෙලින් මේ කෝඩ් එක paste කරගත්තට පස්සේ ඒක preview කරන්නත් ඔයාලට chance එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ දැන් තියෙන sensitivity වල අර කොච්චර වෙනස් වෙනවද ඔය පේන්නේ. මගේ දැන් කලින් ඔය කලින් තියෙන එකට 56ක් වැඩි වෙනවා මෙතනදී. 47ක් වැඩි වෙනවා. අතනදී 61ක් අඩු වෙනවා ඔය තින්. හරි. compare with my layout මෙතන compare with my layout layout comparison කියන එක තමයි එතනදී තියෙන්නේ මේක 4 fingers mobile මං ඉන්න tire එකත් මට පේනවා මේ platinum 1 ඒක නිකන් ඔයාලා අයිඩියාක් ගන්න පුළුවන් මේ layout එක ගැව්වොත් අම්මට AC යන්න නම් අමාරුයි වඩා platinum 1 තමයි ඒක පොඩි එකක් දීලා තියෙන ඒගොල්ල හරිද ඔය විදිහට ගියාට පස්සේ මෙතන සරලයි use layout දුන්නා විතරයි කැලින්ම upload to cloud කරන්නත් පුළුවන් ඕනනම් කැලින්ම okay කැලින්ම layout එක successfully updated දැන් third person camera 130ක් ඇවිල්ලා. ඒ වගේ ලේසි වැඩි. දැන් අලුත් අප්ඩේට් එකෙන් අපිට දෙලා තියෙන වාසිය. සුපිරි. ඒකට කියන්න තමයි අද විශේෂයෙන් වීඩියෝ එකක්. දැන් මේ එහෙනම් අපි දෙයක් ගත්තා කියලා හිතනවා. දැනගෙන හිටපු අයටත් වාසි. අලුතෙන් දැනගන්න අයටත් වාසි. ගිල නම් එනං ජය වේවා. අලුත් දෙයක් දැනගත්තත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එනං. මම පැන්ත. බයි බයි.